මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ. නොනක්කාරයිගේ තේරීම බවට පත්වෙන්නේ බයෝනා නිෂ්පාදනය. ඉතින් හැමදාමත්ම අප දන්නවා කාන්තාවන් පිළිබඳව, පිරිමි පාර්ශ්වය පිළිබඳව, ඕඩ තිබෙන ගැටලු පිළිබඳව නිරාකරණය කර දෙනවා. සුන්දරත්වය පමණක් නෙවෙයි නිරෝගීතාවයට මුල් තැන දෙන තමයි හැමදාමත්ම බයෝනා නිෂ්පාදනය එකතු වෙන්නේ. ඉතින් අවුරුදු කාලය නිසා වෙන්න ඔන්න අපි සූදානම් වෙලා ඉන්නවා අවුරුදු කුමාරියන් පිළිබඳව කතා බහ කරන්න වැඩි වශයෙන්. නමුත් අවුරුදු කුමාරියන් කොහොමද කාන්තාවක් කුමාරියක් වෙන්නේ, වගේම තමයි පිරිමි පාර්ශ්වය කෙනෙක් කොහොමද කුමාරයෙක් බවට පත්වෙන්නේ කියන කාරණය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අද දවසේදී බයෝනා හරහා මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන දෙපළක් තමයි අපේ මැදිරියට ඇවිල්ලා තියෙන්නේ. බයෝනා නිෂ්පාදනය පිළිබඳව කාලයක් පුරාවට මොහු දැනුවත් කරනවා ඔබ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන හෂාන් මනුල. අයිබන් සුබදෑසන. අයිබන් සුබදෑසන. ඒ වගේම තමයි බයෝනා නිෂ්පාදනය හරහා පසුගිය සති කිහිපේ පුරාවටම කාන්තාවන් පිළිබඳව, කාන්තාවන්ගේ වගකීම් පිළිබඳව ඇය හොඳින් ඔබට කියලා දුන්නා. අද දවසේදී ඇය සෝදානම් වෙලා ඉන්න ඔබ සුන්දර කෙනෙක් බවට පත් කරන්නේ කොහොමද කියලත් කියා දෙන්න. ඔබ ආදරය කරන ප්‍රිය රංගන ශිල්පිනියක් වන රශිප්‍රභා, අයිබන් සුබදෑසන. අයිබන් සුබදෑසන. ඉතින් ඔන්න අපි සූදානම් වෙලා ඉන්න අද දවසේදී සුන්දරත්වය පිළිබඳ බොහෝ දේවල් කතා බහ කරන්න. හෂාන්, දැන් අපි කියවන්නේ දැන් මේ අවුරුදු කාලය ලබනකොට කාන්තාවන් පිළිබඳව කියනවා නම් අවුරුදු කුමාරයන් කුමාරියන් ඒ වගේම තමයි පිරිමි පාර්ශ්වය ගැන කතා කරනකොට අවුරුදු කුමාරයන් පිළිබඳව කතා බහ කරනවා. පිරිමි පාර්ශ්වයේ කෙනෙක් කුමාරයෙක් වගේ ඉන්නවා කියන්නේ බාහිර පෙනුම විතරක් නෙමෙයි නේද? ඔවුන්ගේ සිතුවිලි, නිරෝගීකම, විශේෂයෙන්ම ඔවුන්ගේ පෞරුෂය කියන මේ හැම දෙයක්ම සදා වැදගත් වෙනවා නේද? ඔව්, ඇත්තටම අශානි කාලෝචිතයි මේ ගෙනාපු මාතෘකාව. ඒකට හේතුව තමයි දැන් මේ කාලේ අවුරුදු කාලේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඇත්තම දේ තමයි මේ දස්සල දැන් අඳුරන මල්ලිලා එහෙම දැන් Facebook එකේ එහෙම ඉන්න මල්ලිලා දාන දේක් තමයි මැසේජස් දාන අයවම් මේකට මේ සහභාගි වෙනවා අවුරුදු කුමාරය තරඟෙට මොන මොන වගේ දේවල්ද ලෑස්ති කරගන්න ඕනේ කියලා. ඇත්තට මේක හොඳ දෙයක්. මොකද යම්කිසි දෙයක් අහගන්න එක හොඳ දෙයක්. මේ මම වුණත් දන්නේ නැති දෙයක් තියෙනවනේ, මං කාගෙන් වුණත් අහන දෙයක්. ඒකට හේතුව තමයි මේ ලොකු කමට අපි මේ සද්ද නැතුව මේ ඉඳලා එතන ගිහිල්ලා මේ පරදිනවට වැඩිය තමන් බ්ලාස්ට් වෙන එක තමයි මං හැමදාම කියන දෙයක් තමයි. තමන් කැමති දෙයකට, තමන් දෙයකට තරඟ කරනවා නම් ඒකට මුලින්ම ලෑස් වෙන්න ඕනේ. නැත්තම් එකපාරට කිසිම දෙයක් දන්නේ නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. අඩු ගානේ 75%ක්වත් ඒ ගැන ස්ටඩි කරලා තමයි යන්න ඕනේ. ඉතින් ඇත්තම හොඳ දෙයක් මෙහෙමයි. කුමාරෙක් කියන්නේ දැන් මොඩලින් වලදී අපි යනවනේ දැන් මිස්ටර් ශ්‍රී ලංකා, එතකොට ඒක යනවා, ඊට පස්සේ මිස්ටර් වර්ල්ඩ් යනවා. අන්න ඒ වගේ පැජන්ට් එකක් වගේ දෙයක් තමයි ලංකාවේ තියෙන මේ අවුරුදු කුමාරයා කියන එක. ඒකට හේතුව තමයි ඉස්සර කාලේ මේ හොඳ ඒ කියන්නේ ගමේ ඉන්න හොඳම තරුණයාව තෝරගැනීමේ එක්තරා විදියක්. ඒ කියන්නේ ඉන්නේ ගමේ ඉන්න ගෑල්ලමයිට, ලස්සන ගෑල්ලමයින්ට තමන්ගේ පෞෂ්‍ය පෙන්වන්න හදපු දෙයක් තමයි ඔය මේ ක්‍රීඩා සහ මේ අවුරුදු කුමාරයා කියන තරඟේ. ඉතින් එතකොට අවුරුදු කුමාරයා වෙනවයි කියන්නේ, අවුරුදු කුමාරයෙක් වෙනවයි කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක්ට වෙන්න අමාරුයි. ඒ කියන්නේ ඔහුගේ විශේෂත්වයක් තිබිය යුතුමයි. ඉතින් ඒ හින්දා මම නම් හිතන්නේ අවුරුදු කුමාරයෙක් වෙන්නත්, එතකොට සාමාන්‍ය ජීවිතයේ ඔබට කුමාරයෙක් වෙන්නත් ඔබගේ කඩවසම් බව විතරක් මදි. මම හිතන්නේ පෞෂ්‍යත්වය කියන දේ අනිවාර්යයෙන්ම අංගයක් වෙනවා, සහ ඔබේ හැසිරීම මට්ටම. ඒ කියන්නේ අපි හැමදාම කතා කරන දෙයක් තමයි කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර ලස්සන වුණත්, කොච්චර උස මාත ඇඟ, කොච්චර මොනවා තිබ්බත්, තමන්ගේ පෞෂ්‍යත්වය නැත්තම් කවදාකවත් ඔහුට යම් කිසි තැනකට ගිහිල්ලා කැපිපෙන්න බෑ. ඉතින් ඒ හින්දා මං හිතන්නේ තමන්ට කැපිපෙන්න ඕන නම්, එතකොට සමාජයේ හොඳ පිළිගත් පුද්ගලෙක් වෙන්න අවශ්‍ය නම් මං හිතන්නේ පෞෂ්‍යත්වය කියන දේ ප්‍රධාන දෙයක්. සහ හැබැයි ඊට අමතරව ඒ කියන්නේ 60-75% පෞෂ්‍යත්වය සහ ඒ එක්ක යන දේවලුත් එක්ක බලද්දි, හැබැයි තමන්ගේ ශරීරය, තමන්ගේ උස මහත, මේ දේවල් මේන්ටේන් කරනවා කියනකොට ජජස් ල බලනවා, මිනිස්සුකාරතුමන්ල බලනවා, මොහු දෙයකට ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ හින්දා මෙවැනි තරඟයක් කරනවා නම් අන්න ඒ දේවලුත් එයාට පෙන්වන්නේ තමන් මෙහෙම කැපවීමෙන් දෙයක් කරනවායි කියලා. ඉතින් ඒ හින්දා මං හිතනවා මං හොඳ උත්තරයක් දුන්නයි කියලා මේ දවස්වල ඉදිරිපත් වෙන මේ තරුණයින්ට.
දැන්ෂන් හැම කෙනෙකුටම පුළුවන්ද කුමාරයෙකු වෙන්න? දැන් ඔබේ කලව සම්භව ඔබ හැමදාමත්ම වාතාගෙන යනවා. මොකද්ද මේ රහස වාර්තාවෙන්? බයෝනාද ඔබ ওই කලව සම්භවයේ රහස වෙන්නේ? අනිවාර්යයෙන්ම බයෝනා තමයි. ඒකට හේතුව තමයි දැන් ආශානි අපි ගොඩක් කාර්ය බහුල වෙනවා. ඊට අමතරව දැන් ඉස්සරහට එන්නේ නිවාඩු කාලේ. දැන් මම ඊයේ සෙන්සර් මේ සෙන්සර් අදිරියදත් ක්‍රිප් එකක් ගිල්ලා ආවා. ඉතින් ඒ සියලු දේවල් කරන්න මට ශක්තිය ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් එහෙම රැඳලා ගෙදර ඇවිල්ලා දැන් මම මෙතන ආයි කතා කරන්න ඕනේ. ඉතින් ඒ මේ ඒක හොඳටම තෙමිලත් ඇවිල්ලා තියෙන. ඉතින් ඒ දේවල් මට ඇත්තටම මම සෙන්සුරාදර මේ හොඳටම මේ වැස්සට අහුණා. පැය 3ක් විතර එක දිගට. හැබැයි උදේ වෙනකොට මගේ උගුර මේ පොඩ්ඩක් මේ කියන්නේ කතා ගන්න බැරි වුණා. නමුත් මම බයනාක බීලා ඒ උණුතරක බීලා මේ මම හිතුව ඇත්තටම මට අද ඉන්න බෑ කියලා. මොකද මට කතා ගන්න බැරි නම් මම වැඩසටහනට ඇවිල්ලා වැඩක් නැහැ. ඉතින් මට ඒ වෙලාවෙත් හිතුණ දෙයක් තමයි මම බයවන බොණේකින් කොච්චර ලොකු ආසෙමට ඇතුල් වෙනවද කියන එක. ඉතින් ඒ හින්දා ඇත්තම කියනවා නම් බයවන කියන්නේ මගේ ජීවිතේට දැන් කියන්නේ හොඳම යාළුවා වුණයි කිව්වොත් හරියටම හරි. ඒ වගේම තමයි රෂි දැන් අපි කාන්තාවක් වදේට හැම කෙනෙක්ම කැමති ලස්සනට ඉන්න කුමාරියක් වෙන්න. මේ ලස්සනට ඉන්න කුමාරියක් වෙනකොට කොහොමද කෙනෙක් සමන්ගේ සමපිලිබඳ ඒ වගේම තමයි දෙගුණස් කෙස් කලමක් පවත්වාගෙන යන්නේ ලස්සන නියම පෙලක් පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳව අපි කතා බහ කරමුද? ඔව් මං හිතන්නේ ඕනම කාන්තාවක් කැමති හැමදාම කුමාරියක් රජිනක් වගේ ඉන්න අනිවාර්යෙන් ඒක හැම කෙනෙක්ටම පොදු කැමැත්තක්. ඉතින් මං හිතන්නේ මේ අවුරුදු කාලය අපි ගැන කතා කරොත් අවුරුදු කුමාරිය කියන එක ඒ දවස්වල අවුරුදු උත්සවයට පමණක් සීමා වෙච්ච දෙයක්. අද රූපවාහිනී නාලිකාවලින් ඉතාමත්ම මේ අයියා කිව්වා වගේ මිස් ශ්‍රී ලංකා වගේ පැජන්ට් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට අපේ ආගමී අවුරුදු කුමාරියට දැන් සිද්ධ වෙනවා ඊටත් එහා විදිහට තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙන්නට. මොකද මං හිතව අපේ පැත්තකින් තියෙමුකෝ මේ අවුරුදු කුමාරිකින තරඟය කොහොම නමුත් අවුරුදු කාලේ අපේ ගොඩක් ඈතින් ඉන්න නෑදෑය හිතමිතුරන් හම්බ වෙනවා. එතකොට ඒ අය අතරට යනකොට මං හිතන්නේ අපිට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනෝනේ අපිට ඒ අය ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න. මොකද ඒ අය හම්බුනාම කාලෙකින් මුලින්ම කියන්නේ අපේ රූපය ගැන ඒගොල්ලන්ට දැනන දේ. ඒක සාමාන්‍ය දෙයක් කාලෙකින් දැක්කහම. ඉතින් මං හිතන්නේ අවුරුද්දෙන් අවුරුද්දට ඔබ අලුත් වෙනවා, ඔබේ ගෙදර ඔබ අලුත් කරනවා, ඔබ අලුතෙන් තීන්ත ගන්නවා. ඉතින් ඔබ ඇයි මේ දේවල් කරන්නේ? ඔබ විශ්වාස කරනවා ඕනෑම දෙයක් නඩත්තු කරන්න ඕනේ සහ ඒ දේ අලුත් කරන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ. ඒ තුලින් තමයි එහි සුන්දරත්වයේ අලුත් විදිහට ඔබේ ජීවිතය දැනෙන, ඔබේ නැවුම් බව ඇති වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔබත් ඔබේ ජීවිතයේ සුන්දර කරන නැවුම පවත්වාගෙන යන ඔබට සිද්ධ වෙන ඔබේ බාහිර සුන්දරත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්නට. ඉතින් වැඩි අවධානයක් යොමු කරන්න ඕන අත්‍යවශ්‍යම කාරණා තුනක් තමයි තමන්ගේ සම, කෙස් කලඹ සහ නියපලශාණි. ඉතින් ඒ තුන ගත්තහම ඇත්තෙන්ම අපිට මම හිතන්නේ ඕනෑම කෙනෙක් මේ වුණට කාර්යබහුල, මම හිතන්නේ කාර්යබහුල නොවන කාන්තාවක් හොයාගන්න හරි අමාරුයි. තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් හෝ තමන්ගේ රැකියා කටයුතු වලින් හෝ තමන් ගෘහණියක් නම් ඒ කටයුතු වලින් හෝ කාර්යබහුල වෙන හින්දා මං හිතනවා හැමදාම කියන දෙයක් තමයි තමන්ගේ ශරීරය ඔකේ ගැන සහ සමන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ සහ ඊට තියෙන අවධානය යොමු කිරීමේ කාලය සහ උමනාව දැන් ඉන කාන්තාවගෙන් ගිලිහි පැවතිමින් යනවා. මම හිතන්නේ ඒක සාධාරණ හේතුවක් කියලා. මගේ ජීවිතේ නම් පුදුම කාර්යබහුල මන්දන ලෙඩක් වුණත් මට ගෙදර ඉන්න අවස්ථාවක් නැහැ. ඇත්තම කියනවා නම් මේ අවියටුණත් එහෙම අපිට ලෙඩ වුණත් ගෙදර ඉන්න බෑ. මොකද අපි කාලෙකට එහාට දැන් මාසයකට එහාට අපි දිනවලට අපි වැඩ යොදාගෙන ඉවරයි. ඉතින් එහෙම වෙනකොට අපිට නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න, අපිට රූපය ගැන වෙන් කරන්න තියෙන කාලය අඩු වෙනවා. මේ හැමදේම එක මම නම් මගේ ජීවිතේ යොදාගෙන තියෙන හොඳම සහ එකම පිළියම තමයි බයෝනා. මොකද බයෝනා ගැන ඔබට ලියන්න හැකියාවක් තිබෙනවා නේචර් සොන්ලි අංක 142 1 2 දෙවන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිණයට, පිවිසෙන වෙබ් අඩවියට www.bayona.lk කියන වෙබ් අඩවියට, වගේම බයෝනා බියුටි කියන Facebook පිටුවටත් ඔබට පිවිසෙන හැකියාවක් තිබෙනවා. හෙෂන් මේ ගැටලු පිළිබඳව අහන්න ඕනේ. දැන් ටිකක් වෙනස් වූ ගැටලුවක්. මේට කාලාන්තරයකට කලින් මේ ගැටලු වෙන්න මමම අහලා තිනවා මේ මැදිරියේදීම. හෙෂන් කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙන පෙනුම ඒ වගේම තමයි ගති ලක්ෂණ සහ ආකල්ප වුණා. දැන් හෙෂාන්ට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. අපි කියමු දැන් ඔවුනුත් කැමති ඇති ඔබ කොහොමද ආස කරන්නේ කාන්තාවකගේ පෙනුම ගති ලක්ෂණ ආකල්ප වලට කියලා. ගොඩාක් ඔබ ගැන බලා
බලාපොරොත්තු වෙන ඉන්න අය අද දවසේ දේ පිළිබඳව කියමු. කියනට වැඩි මම පෙන්නන්නද? ඒක හරි ලේසි. මේ අබැයි මගේ හොඳ නංගි කෙනෙක් මේ නැති මේ අතරම ගැල්ල මැද්දියා අපි මුලින්ම බැලුවම ඉතින් මුලින්ම දකින්නේ පිට පෙනුම ඇත්තම අපි සදාන් කරමු රෂයේකෙත් දෙවි කෙස්කල්මක් තියෙනවා පැවස්සක් තියෙන පිළිබඳව කියමු. ඔව් අනිවාර්යෙන් ඒ ඊට වැඩි මේ හොඳම දේ තමයි අය මේ ඇගේ කකුල ගොඩක් අමාරුවෙන් ඉන්නේ කොහොමද මේ බය නැ මේ බොන ගැලමෙක් එක කිසි ප්‍රශ්නයක් නැතුව ඒ අදත් ආවා. ඒ කියන්නේ අයගේ මේ දවස්වල වැඩසටහන් මම දන්නවා අපි ගොඩක් දකින්නවා ඇත්තට ඒ වලටත් ඇය සහභාගී වෙනවා. ඉතින් ඇත්තම මම හිතන්නේ අයටත් බය නැ මේ උදව් වෙන්නේ තමන්ගේ ශක්තිය ඒ ගානටම කොච්චර මොනවා දේවල් වුණත් තියාගන්න පුළුවන් එකෙන් මගේ හිත කොච්චර ධෛර්යමත් වෙනවද අන්න ඒ දේ තමයි ඒකෙන් මොටිවේට් වෙනවා කියන එක. ඒක අපි ගොඩක් තියාගන්න ඕන දෙයක්. මොකද අපි කවදාකවත් පල්ලෙහාට වැටෙන්න හොඳ නැහැ මානසික තත්ත්වෙ. දැන් ඔය අහපු ප්‍රශ්නේට උත්තරේ තමයි තින් මෙහෙමයි. මන්නම් ගොඩක් ඒ කියන්නේ තේරුම් ගැනීම තමයි ගොඩක් මම හිතන්නේ. මොකද දෙන්න අපි ගොඩක් මම අහලා තිනවා මේ ගොඩක් අය කියනවා ඒක හරි. අපි ගැළපෙන්නේ නැහැ කවදාකවත්. නමුත් අපි ගල්ප ගන්න ඕනේ. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ මේ. මොකද හැමෝම එක වගේ නෑ. ඉතින් හැම වෙලාවෙම ගැළපෙන්නේ නැතුණත් ඉතින් අපි කතා බහ කරලා ඒ වගේ මේ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක් සහ දැන් මගේ ජීවිතේ පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ මම වෙනම මේ කියන්නේ මම එක පාට ටීවී එකේ ඉන්නවා එක පාට ආයෙ ඇවිදින්න යනවා එක්ක කන්දක් උඩ එක්ක ගැලාවක් ඇතුළේ අන්න ඒ වගේ ජීවිතයක් මරයන්. ඉතින් අන්න ඒ දේවල් තේරුම් ගන්න පුළුවන්. මොකද මම එක ඒ කියන්නේ හැමදේම ඒ කියන්නේ අපි ට්‍රයල් කියන්නේ කියන්නේ හැම ට්‍රයල් කරන්න ආස ගායි ඉන්නවා දැන් සමහර අය ඉන්නවා එහෙම නැති. අන්න ඒ වගේ ඉතින් අන්න ඒ හින්දා මේ පත්‍ර පොඩ්ඩ බඩ ගැල්ලම කිටේන හොඳයි. අපි බලමු ඉදිරියට මේ වගේ කෙනෙක් හොයාගන්න පුළුවන් වේවිද කියලා. රෂී දැන් ඔබ පිළිපඳව කතා බහ කරනකොට අපි හැමදාමත් කියන ඔබ සුන්දරත්වයෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙන අදුගු කේස් කලමක් පැපත් සමක් තියෙන ලස්සන ඉපලක් ඔබට හිම් වෙලා තිබුණා. දැන් අද වෙනකොට විශේෂයෙන්ම කාන්තාවන් තමන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැහැ. දැන් ඔබට ඔබ පිළිබඳ විශ්වාසයක් තිබෙන ඔබේ සුන්දරත්වය පිළිබඳව නම් කාන්තාවන් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි ඔවුන්ට ඔවුන් පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි හැමදාමත්ම ඍණාත්මක සංකල්පයක ඉන්නේ. මම ලස්සන නැහැ. මට තවත් ගොඩක් දේවල් තියෙනවා මගේ සුන්දරත්වය පිළිබඳව හිතන්නට කියලා. දැන් අද වෙනකොට බොහෝ දෙනෙක් තමන් පිළිබඳව හිතන එක අතහැරලා තිබෙනවා. එවැනි වූ කාන්තාවන්ට කොයි වගේ උපදෙසක්ද අද දවසේදී ඔබට ලබා දෙන්න තියෙන්නේ? මම හිතන්නේ ආශානි මට මේ බලනවා මේ වැඩසටහනට අවිල කතා කරන්න ඕනම වෙච්ච දෙයක් ගැන තමයි ඔයා ඇහුවේ. මොකද අපේ කාන්තාර සහ මගේ පෞද්ගලික අත්දැකීමක් කියනවා නම් විශේෂයෙන් ගත්තොත් ලෙඩ වෙලා හිටියොත් උනාක් එහෙම හැදිලා සතියක් දෙකක්වත් ඇඳෙන් බහින්න බැරි තත්ත්වයක් ආපු ගම අර අඛණ්ඩ පවත්වාගෙන ආපු සියල්ලම නැති වෙලා යනවා. දැන් වැඩි වෙන මගේ මේ කකුල පොඩි අබාධයක් ලක් වෙලා ඉනවා. එතකොට බෙඩ් රෙස් කරන්න කියලා කිව්වට ඒකේ අමාරු ආවහම ඉතින් ඇඳට ලයින්කොට වෙන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. සහ අපි ඉතින් තග්ගල ලෙඩ වෙච්ච ගමන් ඒක බාහිරින් පේන්න පටන් ගන්නවානේ. ඉතින් කාන්තාවන්ට මොකක් හරි ප්‍රශ්නයක් හිතේ ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් මේ ප්‍රධාන සාධකයන් මම කියන්නේ ප්‍රධාන කාරණා හිතේ ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම නැත්නම් ලෙඩ වුණොත් මේ කියන කාරණා දෙක හින්දා සහ කාර්ය බහුලත්‍ය අධික කාර්ය බහුලත්‍ය කියන මේ කාරණා තුන හින්දා තමන්ගේ සුන්දරත්වය සහ සමගේ බාහිර පෙනුම ගැන හිතන තින කාලය ගිලිහි යනවා. මොකද ප්‍රශ්නයක් ආපු ගමන් වෙන කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ප්‍රශ්න දිහා විතරයි හිතන්නේ. හිතනවා හිතනවා මානසිකව වැටෙනවා. සම්පූර්ණයෙන්ම තිබ්බ තියෙන ටිකවත් නැති වෙලා යනවා. ඒ වගේම ගත්තොත් අසනීප වුණාම ඒ හින්දා එපතරපත් වෙනවා සහ අධික කාර්ය බහුලත්වය හින්දා නේ මට කරන්න කම්මැලි. හිතමුක අපි නිකන් සාමාන්‍යයෙන් බාහිර ආලේපනයක් යූස් කරනවා නම් ඒක පවා කම්මැලි මට මහන්සි. එහෙම කියලා හිතන අවස්ථාවල් තියෙන මොන මන්දනේ මගේ ජීවිතේ නම් එහෙම වෙලා තියෙනවා ඇති තරම්. ඉතින් මං හිතන්නේ එහෙම වුණාම තමයි තමන්ගේ තියෙන සුන්දරත්වය සහ තමන් හිතන්න ඕනේ හැමදේම මං හිතමුක අපි අපේ ශරීරයේ හැඩය පවත්වා ගැනීම මං හිතන්නේ ඕනෑම කාන්තාවක් විසින් සිදු කරන්න ඕන දෙයක්. ඒක ගිලිහෙන්න පටන් ගන්නවා අනිවාර්යයෙන්ම ඔය කියන කාරණා තුන හින්දා. ඒක ගිලිහෙන්න පටන් ගන්නවා කියන්නේ සම තියෙන පෝෂණය අඩු වෙනවා. හිස කිස් යන්න හැලෙන්න පටන් ගන්නවා. ගණන් ගන්නේ නැහැ නේද? ඒ දේවල් ඉන්නේ නිරන්තරයෙන් ඔන්න ඔය කියන කාරණා හින්දා. ඉතින් ඒ කාලය නම් ඒ ප්‍රශ්න නම් ඔබට තියෙන ප්‍රශ්නේ අපි කියන්නේ බයෝනා ගැන. අපි බයෝනා ගැන කතා කරුවොත් දවසට මේ පෝෂණීය සත්කාරයෙන් උදේටයි රෑටයි අපි කියනවා දෙකක්
පාවිච්චි කරන්න කියලා. ඒ අපෙන් ගිලිහෙන ඒ පෝෂණය සහ අපෙන් ගිලිහෙන ඒ අපි රැකගත යුතු අපේ සුන්දරත්වයට හොඳම පිළිමක් තමයි බයෝන. මොකද හරිම ලේසියිනේ ඔන ප්‍රශ්නකින් හිටියත් Tamanට පුරුද්දක්. මේක මන්නම් මගේ ජීවිතේ පුරුද්දක් බවට පත් කරගෙන තියෙන්නේ. පුරුද්දක් විදිහට ඇති කරගත්තොත් මේ කියපු කාරණා තුනම අපිට හේතු වුණත් අපිට මේක ගිලිහෙන්නේ නැහැ. අපේ අයියා කිව්වා වගේම ඇත්තටම හොඳ මිතුරක් මිතුරියක් වගේ ළඟ තියාගෙන අපේ පෝෂණය අපිට නිරන්තරයෙන්ම අපේ ළඟ තියෙන. එතකොට Tamanට ආත්ම විශ්වාසය දෙනවා. Taman ලෙඩක හිටියත් අර කීවු කාරණාවල හිටියත් නැහැ මන් දන්නවා මගේ සුන්දරත්වය ගිලිහෙන්නේ නැහැ. මොකද බයෝන මන් ළඟ ඉන්නවා. ඒක මට ලොකු විශ්වාසයක්. ඒ විශ්වාසය තුලින් Tamanගේ හිත ශක්තිමත් බවට පත් වෙනවා. විශ්වාසයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. එතකොට ඒ හරහා Tamanගේ සුන්දරත්වය හැමදාමත් හොඳින් එක හා සමානව පාත්වාගෙන යන ඉතාම ලේසි ක්‍රමයක් විදිහට මම බයෝන හඳුන්වන්න කැමතියි. දැන් හෙෂාන්ගේ සීන කුමරේ පිළිබඳව අහනකොට ඔබ මම කියන්නේ හැදී යාගිනුත් අහන්නේ කියලා. ඔව්. ඔබනුත් අහන්න ඕනේ. දැන් ඔබේ සීන කුමරා කොයි වගේ කෙනෙක් වෙන්නට ඕනේද කියන කාරණයක් තවත් මේ ඒ ප්‍රශ්නට පිළිතුරු ලබා දීලා දෙවෙනි ප්‍රශ්න විදිහට අහන්න ඕනේ. ඒ තමයි කාන්තාවක් Tamanගේ සහකරුවා විදිහට කෙනෙක් තෝරා ගන්නකොට කොයි වගේ දේවල් පිළිබඳවද සැලකිල්ලක් දක්වන්න ඕනේ? බාහිර පෙනුමෙන් ගත්තොත් මම එක දෙයක් කියලා උදාහරණයක් කියන්න. බාහිර පෙනුමෙන් ගත්තොත් මන්නම් මගේ ජීවිතේ කැමති හොඳ උසමට හොඳ ලස්සනට ඉන්න කෙනෙක්ට ඒක මන්නගේ මගේ කැමැත්ත සහ නොවෙනස්සන සුන්දරත්වය කියන එක කවුරුත් නොවෙනස්ව සිටින්නේ නැහැ. නමුත් ඒ පිළිබඳ මහන්සි වෙන ඒ ගැන හිතන කෙනෙක් වෙන්න ඕනේ. මම කාලාන්තරයක් තිස්සේ මම මීට අවුරුදු ගණනාවක් තිස්සේ තිරෙන් දැකපු කෙනෙක් අවුරුදු ගණනාවකට පස්සේ දැක්කත් කවදාවත් වෙනස් වෙන්නේ නැතු එක විදිහකට මේ ඉන්නවා. එදාසල නම් හිතුව මොකද්ද දන්නේ නැහැ රහස කියලා. කවදාවත් වෙනස් වෙන්නේ නැතුව සුන්දරත්වයේ තියාගෙන ඉන්න කෙනෙක් මං දන්නේ නැහැ. ඒක කොහොමද කියන්න මං දැන් තමයි දන්නේ රස ස්වභාවය වුණා කියලා. සහ ඒෂානගේ හිතන පතුනේදී හිත කියන දේ අපි ඇත්තෙන්ම කතා බහ කරන්නට ඕනේ. මම හුඟක් ආදරය කරන අය කෙනෙක්. අපි දෙන්න මට හරි සතුටුයි. මම ගිය පාර තමයි පළවෙනි ප්‍රෝග්‍රෑම් එක කරේ. අත්‍යවම ඇය අද ඉන්න තත්ත්වය ඇයම ඒ කියන්නේ මේ යාළුවෝ ඉදිරිය ආශ්‍රය කරන්න ගත්තේ මේ මොකද ඇඩ්වර්ටයිස්මන්ට් එක කරාට පස්සේ. හැබැයි ඇද ඇය ඉන්න තත්ත්වය බැලුවම මට හරි සන්තෝෂයි. ඒකට හේතුව තමයි ඇය බොහොම මේ කැපවීමෙන් ආපු ගමනක්. අනිත් බොහොම හිමින් එන්නේ. නමුත් හොඳ ගමනක් යනවා. ඉතින් අත්‍යවම මම කියන දේ තමයි මම අත්‍යවම මේ බොහොම මේ වාසනාවන්තයි ඈත් එක්ක මේ වැඩසටහන් ගන්න. ඒකට හේතුව තමයි ඇය ආපු ගමන මම බලන් හිටියා. ඒ කියන්නේ මේ මට පෙවුනා මේ එන එන පොඩ 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 එන මේ ගමන. ඇත්තටම මේක හරි ලස්සනයි. ඒ හින්දා මම ඇයි බොහොම ඒ කියන්නේ අනිත් ගැල්ලමෙන්ට හොඳ ආදර්ශයක්. ඇයි මම විතරක්ද ඔයා? මම මේ ඔයාගෙන කතා කරන දේ ගම ඩිස්ටර්බ් කරන්නේ. ඉතින් බයෝන හරහායි හේෂාන් අයියෝ මේ තරම් අපි ඉස්සරහට ගෙනලා කතා කරන්නේ මෙච්චර කාලයක් තිස්සේ. ඇයි ඔහු ඇත්තෙන්ම හොඳ ආදර්ශයක් හැම කෙනෙක්ටම හැම පිරිමි කෙනෙක්ටම මේ නරඹන හැම කෙනෙක්ටම. මොකද පිරිමි පාර්ශවයට නිරන්තරයෙන්ම මිස් වෙන දෙයක් නෙවෙයි අපි කියපු කාරණාවන්. ඒගොල්ලන්ට වැඩි වශයෙන් බලපානවා ඒ දේවල්. මගේ සිහින කුමාරයාත් මට ඇත්තටම එහෙම කෙනෙක් නැහැ තවම. මම බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට මම වගේම තමන්ගේ ජීවිතේ වුණ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සහ තමන්ගේ කායික වශයෙන් මේ දේ ගැනත් හොඳින් සැලකිලිමත් වෙන කෙනෙක්. ඉතින් මම හිතන්නේ අපේ තරුණ තරුණියන්ට හොඳ ආදර්ශයක්. මොකද තරුණියන් බලාපොරොත්තු වෙන එක ස්ට්‍රක්චර් එකක් මේ අපේ හේෂාන අය. ඒ වගේම තරුණයන්ටත් හොඳ ආදර්ශයක් සහ හොඳ ස්ට්‍රක්චර් එකක්. මොකද බයවනහරහා මේ තරම් දේවල් ඔයගලන්ට කියලා දෙන්න හේෂානේ තමන්ගේ ජීවිතේ තමන්ගේ අත්දැකීම් මේ දේවල් එක්ක. ඉතින් මම අපි හැමතිස්සෙම මේ හැම කාරණාවක් තුරින්ම හැම ප්‍රශ්නයක් තුරින්ම කතා කරන්නේ බයවන ගැන. ඔබේ ජීවිතේ මම හිතන්නේ සිහින වලට යන්න තියෙන හොඳම පාර බයවන. ඉතින් මම ඔබට සඳහන් කරන්න බයෝන පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි දුරකථන අංකයන් පිළිබඳව 0772 49 33 හෝ 0111 304 2113 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට හැකියාවක් තිබෙන බයෝන පිළිබඳ වැඩි විස්තර දැනගන්න ලියන්න මෙන්න මේ ලිපිණයට. නේචර් සල්ලි අංක 142 2 තෙවන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිණයට වෙබ් අඩවියට පිවිසෙන්න www.bayona.turkey කියන වෙබ් අඩවියට වගේම ඔබට Facebook පිටුවට සම්බන්ධ වෙන්න පුළුවන් බයෝ
බයෝනා පෙවුටි කියන ෆේස්බුක් පිටුවට. දැන් රශී ඔබගෙනුත් හේෂාන් ඔබගෙනුත් දෙදෙනාට මේ ප්‍රශ්නය යොමු කරනවා. දෙදෙනාටම පුළුවන් පිළිතුරු ලබා දෙන්න. දැන් කෙනෙකු අත්තනම තමන්ගේ ජීවිතයේ සුන්දරත්වය මත තම අපි කෙනෙක් අපේ ජීවිතයට ලං කර ගන්නවා නම් ඒ ධනාත්මකව හිතන කෙනෙක් සුන්දරත්වය පිළිබඳව හිතන කෙනෙක් තමයි අපේ ජීවිතවලට වඩා වැදගත් වෙන්නේ කියලා ඔබ දෙදෙනාම සඳහන් කිරීමක් කරා. පරිපූර්ණ ජීවිතයක් ගත කරන කුමාරයෙක් කුමාරියක් වගේ ඉන්න කෙනෙක් පිළිබඳව කතා බහ කරනවා නම් ඔවුන්ගේ ජීවිතවලට අර ධනාත්මක ආකල්ප සුන්දරත්වය ලං කර ගන්නකොට බයෝනා කොහොමද ඔවුන්ගේ සිහිනයන් කරා ළඟා වෙන දැන් ඔබත් සඳහන් කරන්නේ සිහිනයන් වලට යන තියෙන හොඳම පාර බයෝනා කියලා. ඔවුන්ගේ සිහිනයන් ළඟා කර ගන්න නම් බයෝනා කොහොමද ඒකට හේතුව තමයි මේන් කරන්නේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය. ඇත්තම කියනවා නම් තමන් දැන් ධනාත්මකව හිතන්න ඕනේ. ධනාත්මකව හිතනද තමන්ගේ ශරීර සෞඛ්‍ය ඇත්තම ගොඩක් දියුම් වෙන්න ඕනේ. නැත්නම් තමන් මානසිකව වැටෙනවා දැන් බඩගින්න ඉන්නකොට අපේ මේ මානසික තත්ත්වය වැටෙනවානේ. අන්න ඒ හින්දා ඒට හොඳම පිළිතුර තමයි බයනෆෝමෙන්. ඔව් අනිවාර්යයෙන්ම අපි ඉස්සෙල්ල කියපු කාරණා හැම දෙයක් එකම ගත්තොත් තමන්ගේ සිහින වලට යන තියෙන හොඳම පාර අපි කියන නුවණක්කාරයන්ගේ නුවණක්කාර තේරීමනේ. ඉතින් කොහොම වුණත් බයෝනා පාවිච්චි කළොත් අය කියපු කාරණා සියල්ලටම ළඟාවන්න ඉතමත්ම මම හිතන්නේ කෙටි සහ ලේසිම මාර්ගය මේක. ඉතින් ඔබත් ඔබ තවමත් බයෝනා යූස් කරලා නැත්තම් පාවිච්චි කරලා නැත්තම් අද ඉඳන් පටන් ගන්න හෙටට කාලේ දාන්න එපා. එතන වන්නේ බයෝනා හරහා අපි ඔබ කුමාරයෙක් කුමාරියක් බවට පත් කර ඔබේ නිරෝගීතාවය ඔබේ සුන්දරත්වය පිළිබඳව බොහෝ දේවල් කතා බහ කරමින් ඉතින් වෙනද වගේ මත දවස් එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ කාන්තාවන්ගේ විශ්වාසය දිනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න.